අයිබුවන් අම්පාරට බොහොම සාදරයෙන් ඔබව පිළිගන්නවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජාතික රූපවාහිනියත් එක්ක අත්ල් බැඳගෙන ලංකාවේ ආරම්භ කළ නව පන්නේ වැඩසටහනට අපි නම් තබන්නේ ප්‍රෝ ප්ලස් කියලා. ප්‍රෝ ප්ලස් සමගින් අත්ල් බැඳගෙන ඉන්න ඔබව අපි අද අරගෙන එනවා අම්පාර නගරයට. අම්පාරට එනකොට අපි සූදානම් ඉන්නවා අම්පාර දිස්ත්‍රික්කයේ සහ යවට වටපිටාවේ ජීවත් වන විදුලි කාර්මික ශිල්පීන්. හැබැයි ඔවුන් තාමත් හරිහරි ශිල්පීන් බවට පත් නොවුණු. බොහෝ ආමන්ත්‍රණවලදී බාසුන් නැහි බාස් කෙනෙක් හැටියට සඳහන් වන ඒ ශිල්පීන්ගේ ශිල්පීය හැකියාව නිපුණත්වය අධ්‍යාපනික වටපිටාවකින් ඉහළ නංවෙලා. ඔවුන්ගේ රැකියාවට වඩාත් ඉහළ ගරුත්වයක් ලබා දීලා. හොඳ තැනක ඔවුන්ව රැඳවීමේ වැඩ කටයුත්ත මේ ජාතික ප්‍රතිපත්තිය ජාති අතරට අරගෙන යන වැඩසටහන තමයි අද දවසේදීත් මේ සූදානම් වෙන්නේ ඔබත් එක්ක බෙද හදා ගන්න. අපි එහෙමනම් ඔබට ආරාධනය කරනවා එන්න අපි බලමු කොහොමද මේ දේවල් ඔබේ අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ කියන කාරණාව ප්‍රායෝගිකව අද සියල්ල සිද්ධ වන්නේ අම්පාර නගරය කේන්ද්‍ර කරගෙන. වර්ෂ 1891 ඔක්තෝබර් මාසේ පළවෙනිදා උපත ලබන එවන් හාඩි ලංකාවට එන්නේ වර්ෂ 1951 දී. ඒ විශේෂයෙන්ම වියලි කලාපයේ ආශ්‍රිතව ලංකාවේ කෘෂි කර්මාන්තයේ ප්‍රගමණය වූ දෙසා ඔහු සතු තාක්ෂණික දැනුම ප්‍රදානය කිරීමේ බලාපොරොත්තු ඇතුව. ඊට පස්සේ වර්ෂ 1951න් පස්සේ වර්ෂ කිහිපයක් ගත වෙනකොට ගල්ලොය ව්‍යාපෘතියත් එක්ක එතුමා සම්බන්ධ වෙනවා. හැබැයි ඊට පස්සේ 1956 දී එතුමාට පුළුවන්කම හම්බෙනවා අම්පාර වගේ අතිශය දුෂ්කර ප්‍රදේශයක ලංකාවේ තාක්ෂණ විද්‍යාලයක් නිර්මාණය කරන්න. ඒක එතුමාට උපහාරයක් හැටියට හඳුන්වා දෙනවා හාඩි තාක්ෂණික විද්‍යාලය කියලා. අම්පාරට විතරක් නෙවෙයි මේ අවට වටපිටාවේ විසිරුණු පැතුරුණු ගම් නියම් ගම්වල ඉන්න දරුවන්ගේ තාක්ෂණික සාක්ෂරතාවය ඉහළ නංවන්න මේ බිම කදිම කෙලිබිමක් බවට පරිවර්තනය වුණා. ඇත්තටම මේ බිමේ ඉඳගෙන තාක්ෂණික ශිල්ප ශාස්ත්‍රය හදාරන දරුවෝ NVQ4 දක්වා තමන්ගේ හැකියාව ප්‍රවර්ධනය කරගෙන තියෙනවා. තවත් පරම්පරාවක් එය ප්‍රවර්ධනය කරගනිමින් ඉන්නවා. අපි බලමු ඔවුන් කොහොමද ඒක මේ බිම් කඩ ඇතුලේ සිද්ධ කරන්න කියලා. උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් ලෙස අම්පාර හාඩි තාක්ෂණික ආයතනය හඳුන්වන්න පුළුවන්. එය දිගමඩුල කලාපයේ උසස් ජාතික ඩිප්ලෝමා පිරිනමන එකම උසස් අධ්‍යාපන ආයතනය දෙනවා. එහි අධ්‍යයන කාර්යයන් පුළුල් විෂය පරාසයක් දක්වා විසිර ඇත්තේ අම්පාර අවට සියලුම දිස්ත්‍රික්කවල දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කිරීමේ අරමුණෙනි. විදුලි චලනල සහ සෝලා කාර්මික පාඨමාලාවන් සඳහා සිසුන්ගේ ඉහළ ඉල්ලුමක් පවතින අතර අධ්‍යයන කාර්යයන් සඳහා වූ සිසුන්ගේ කැපවීම අගය කළ යුතු වනවා. පාසල් හැර යන සිසුන්ට මෙන්ම නිසි අධ්‍යාපනයක් නොමැති වෘත්තිකයන්ට න්‍යායාත්මකව සහ වෘත්තිමය දැනුම පිරිනමන්නේ පුද්ගල සංවර්ධනයේ මංපෙත් විවර කරමිනි. මෙම කණ්ඩායම් වෙත පිරිනැමෙන වෘත්තිය දැනුම රටේ ආර්ථික සහ සමාජීය සංවර්ධනයට ශක්තිමත් පදනමක් වනු ඇති. නිසි අධ්‍යාපනයක් නොමැති විදුලි ජලනල සහ සෝලා කාර්මිකයින්ට ජාතික නිපුණතා සහතික පිරිනැමීමේ වැඩමුළුවට ඉහළ දායකත්වයක් එම වෘත්තිකයන්ගෙන් හිමි වුණා. මේ වැඩ කටයුත්ත පිටුපස්සේ සෑහෙන පිරිසක් ඉන්නවා, සෑහෙන බලකායක් ඉන්නවා, විවිධ පාර්ශ්වයෝ ඉන්නවා. ඒ අය අතරින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව. ඒත් එක්කම ඔවුන්ට ධීරිය ශක්තිය සම්පාදනය කරන විවිධ අනුග්‍රහක ආයතන අනුග්‍රහක පාර්ශ්ව මේ සඳහා නොමසුරු දායකත්වය අරගෙන එනවා. අපි එහෙමනම් ඔබට ආරාධනය කරනවා මේ ලැබෙන මහඟු අවස්ථාව ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරගන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා. පරිපූර්ණ ශිල්පියෙක් නිර්මාණය කරන්නයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බෙරවැයම මහන්සිය දරන්නේ. 2005 තමයි මේ ලංකාවට NVQ කියන ෆ්‍රේම් එක සම්බන්ධ වුණේ. 676,000ක් විතර දැනට මං කියනවා සාර්ථක අරගෙන තියෙනවා NVQ.
ලංකා පුරා ඉන්න 3100 ගාණක් විතර ඉන්න SSL ළමයි අපි වගේ. ඒකෙන් 3 දෙනෙක් තමයි මේ ඉලෙක්ට්‍රිෂියන් අපි 3 දෙනා. ඒතකොට ඉලෙක්ට්‍රිෂියන්ල තවත් ප්‍රමාණයක් ඇති. ඒ වගේ දෙන්නෙක් ඉනවා එදාට ඔය කට්ටියට ඇවිල්ලා. ඔය කට්ටියගේ තියෙන දක්ෂතා සාක්ෂි මත පදනම් වූ දක්ෂතා මත තමයි මේ NVQ සහතිකේ දෙන්න සූසු කියලා තීරණය කරන්නේ. ඒතකොට අර බේසික් මොඩියුල් තුන හරි ලේසි. ඒකේ පළවෙනි එකේ තියෙන්නේ මේ මොකද sannivedanaya සහ පුද්ගලයන් සමග කටයුතු කිරීම සහ ඒ හැකියාවන් පිළිබඳව තියෙන දේ. ඒ දේ දැන්ට කොටටි කරනවා අපි. ඒකේ දෙවෙනි එකේ තියෙන්නේ වෘත්තියට අදාළව ගණිතයේ සහ ඒ වගේ තියෙන සාක්ෂරතා දැනුම ගැන. estimate එකක් හදන්න, ඔය එකතු කරන්න, අඩු කරන්න, ඒ වගේ තියෙන calculation එකක් හදාගන්නේ කොහොමද? දැන්ට තියෙන මිලවර් කොහොමද? අන්න ඒ වගේ දේවල්. තුන්වෙනි මොඩියුල් එකේ බේසික් තියෙන්නේ කණ්ඩායම්. team work, කණ්ඩායම් හැකියාව. ඒක තියෙන ඉඳලා තමයි මම හිතන්නේ දැන්ටත් ඔකොට field එකේ මේ විදිහට රැඳිලා ඉන්නේ. නැත්තම් මේ වෙලාවත් මෙතන ඉන්නේ වෙන්නේ නැහැ. විධිමත් අධ්‍යාපනයක් නොමැති විදුලි කාර්මික ශිල්පීන්, ජලනල කාර්මික ශිල්පීන් සහ සෝලා කාර්මික ශිල්පීන්ට විධිමත් අධ්‍යාපනයකින් පසු NVQ level 3 සහතිකයේ පිරිනැමේ. ලියාපදිංචියට අදම www.rupavahini.lk/pro+ වෙත පිවිසෙන්න. ප්‍රතිලාභ ලියාපදිංච වන සැමට ආසන්නම ප්‍රදේශයේදී න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව. NVQ level 3 සහතිකය මහජන උපයෝගීතා කොමිසමේ වෘත්තීය බලපත්‍රයක්. රුපියල් 60,000ක් වටිනා පාඨමාලාවක් නොමිලේ පිරිනැමීම. NVQ level 3 සහතිකයෙන් පසු උපාධිය දක්වා ගමන් කිරීමේ හැකියාව. ඔබගේ වෘත්තියට ගෞරවාන්විත පිළිගැනීමක්. ලියාපදිංචි වන්නන් අතරින් එක් අයෙකුට ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් වෙතින් වටිනා ත්‍යාගයක්. Pro Plus බලගැන්වීම ඔරේන්ජ් ඉලෙක්ට්‍රික්. ඉහළ තාක්ෂණයේ පිළිබඳව විශ්වාසය තබන හැම විටම ලොකු ඉතුරුවක් තියෙනවා. ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ සඳහා හොඳ භාණ්ඩ පරිහරණය කළ යුතුයි. හොඳ තාක්ෂණයක් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන මෙවලම් තිබිය යුතුයි. හැබැයි ඒ සියල්ලට වඩා වැදගත් හොඳ තාක්ෂණික ශිල්පියෙක් සිටිය යුතුයි. ඒ නිසා තමයි අපි අම්පාරට ආවේ. අම්පාර දිස්ත්‍රික්කයේ මේ හැම කෙනෙක්ම NVQ 3 සම්පූර්ණ කළ පරිපූර්ණ ශිල්පීන් බවට පත් වේ කියන අභිලාෂය පෙරදරි කරගෙනයි ජාතික රූපවාහිනිය මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් එක්ක මේ වැඩ කටයුත්තට අත්වැල් බැඳගන්නේ. විදුලි කාර්මික ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්දු ධාරා ආරක්ෂාව සහ මානව ආරක්ෂාව කියන කොටස සම්බන්ධව. ඒකදී අපි මුලින්ම බලමු කාන්දු ධාරාවක් ඇති වෙන්නේ මොකද්ද, කාන්දු ධාරාවක් කියන්නේ මොකද්ද. ඕගොල්ලන්ට පේනවා මේ රූප සටහනේ කාන්දු ධාරා ආකාර දෙකකින් ඇති වෙන්න පුළුවන්. මේ තියෙන්නේ යම් කිසි උපකරණයකට ලයිව් වයර් එක සම්බන්ධ වීම නිසා ඒ උපකරණයේ ආවරණයට ධාරාව කාන්දු වෙනවා. ඒ කාන්දු වෙන ධාරාව කාන්දු වීමක් තියෙන බව නොදැන යම් කිසි පුද්ගලෙක් ස්පර්ශ කරොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ ශරීරය හරහා භූමියත් එක්ක, එහෙම නැත්නම් පොළවත් එක්ක පරිපථයක් නිර්මාණය වෙලා යම් කිසි කාන්දු ධාරාවක් ඒ පුද්ගලයාගේ ඇඟ හරහා ගමන් කරනවා. එතකොට මේ වෙලාවේදී මේ නිසා පුද්ගලයාට අනතුරක් වීමේ අවස්ථාවකුත් තියෙනවා. අනිත් අවස්ථාව තමයි මෙතන අපි ගත්තොත් මේ තියෙන්නේ තෙකලා මෝටරයක්. මෙතන ෆේසස් තුන සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ මෝටර එක සම්බන්ධ වෙලා තියෙනවා පොළවත් එක්ක. මෝටරේ ඔතලා තියෙන දඟරවල පරිවාරකවල යම් කිසි දුර්වලතාවයක් නිසා මේ මෝටරේ බොඩි එකත් එක්ක ලයිව් වයර් එක සම්බන්ධ වීමක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ අවස්ථාවලදීත් මේ මෙතන පෙන්ලා තියෙන ලයිව් වයර් එක බොඩි එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මෙයා භූමියට සම්බන්ධ හින්දා පොළවත් එක්ක පරිපථයක් නිර්මාණය වෙලා කාන්දු ධාරාවක් ඇති වෙලා තියෙනවා. අපි බලමු මේ කාන්දු ධාරාව නිර්ණය කරගන්න. එතකොට ඒ සඳහා විවිධ උපකරණ නිර්මාණය කරන්න බැලුවා. මුලින්ම නිෂ්පාදනය කරා Earth Leakage Circuit Breaker. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා ELCB කියලා. ඒක ඇත්තටම කරේ පරිපථයේ තියෙන වෝල්ටීයතාවය යොදාගෙන තමයි බැලුවේ කොච්චර ලීකේජ් කරන්ට් එකක් තියෙනවද, එහෙම නැත්නම් මේ පරිපථයේ කාන්දු ධාරාවක් තියෙනවද කියලා. ඒකෙන් ඇත්තටම මානව ආරක්ෂාව සැලසුනේ නැහැ. ඒක නිසා විද්‍යාඥයෝ හෙව්වා වෙනත් ක්‍රම. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ කාලයක් යනකොට හොයාගන්නවා මොකද්ද? කරන්ට් සෙන්සින් ELCB. එහෙම නැත්නම් අපි කියනවා කරන්ට් ඔපරේටින් ELCB කියලා. එතකොට ඒක තමයි අද කාලේ වෙනකොට දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ RCCB කියලා, රෙසිඩුවල් කරන්ට් සර්කිට් බ්‍රේකර් කියලා. එතකොට අපි බලමු ELCB, එහෙම නැත්නම් වෝල්ටේජ් ඔපරේටඩ් ELCB එකක් සහ කරන්ට් ඔපරේටඩ් ELCB එකක් අතර මොකද්ද තියෙන වෙනස්කම කියලා. ELCB එකක් ගත්තොත්
වෝල්ටේජ් ඔපරේටඩ් ELCB තමයි අතීතයේ පාවිච්චි කරේ. ඒකෙදි ප්‍රශ්න කීපයක් ආවා. එකක් තමයි පරිපතේ ඈර්ත් වයරේ යම් කිසි ගැළවීමක් සිදුනොත් ELCB එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිත් එක තමයි මෙයාගේ සංවේදීතාවය ගත්තොත් එහෙම මෙයාව එහෙම නැත්නම් වෝල්ටේජ් ඔපරේටඩ් ELCB එක ක්‍රියාත්මක වෙන්න අඩුම ගානේ එයාගේ සන්නාගේ දඟරේ තුල වෝල්ට් 50කවත් වෝල්ටීතාවයක් නිර්මාණය වෙන්න ඕනේ. එතකොට ඉතා කුඩා කාන්දු ධාරාවක් මිලි ඇම්පියර් 10ක 15ක 20ක කාන්දු ධාරාවක් සමහර වෙලාවට සංවේදනය නොවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ආ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා මානව ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්න ගොඩක් ඇති වුණා වෝල්ටේජ් ඔපරේටඩ් ELCB එක. ඒක නිසා අද වෙනකොට ඇත්තටම මේක භාවිතයෙන් ඉවත් වෙච්ච උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවට අද වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා ධාරා ක්‍රියාකාරී RCCB උපාංගය. එතකොට ඔරෙන්ජ් ආයතනය ගත්තොත් එහෙම ඔරෙන්ජ් ආයතනයේ සතුව තියෙනවා සම්මත ප්‍රමිතීන්ට සහ ඉතාම නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන RCCB. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව පරිපතේ අනුව අවශ්‍ය ධාරාව හැසිරවීමේ ප්‍රමාණය අනුව ඕනෑම RCCB උපාංගයක් ඔරෙන්ජ් වෙළඳාමේ යටතේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. RCCB එකේ මෙහෙයුම් මූලධර්ම එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේක දිහා ඕගොල්ලෝ උනන්දුවෙන් බලන්න මෙතන තියෙන අර කලින් මම පෙන්නපු ටොරොයිඩ් කොයිල් එක මේක හරහා තමයි ලයිව් වයර් එක සහ නියුට්‍රල් වයර් එක ගමන් කරන්නේ. එතකොට ඒක දඟර දෙකක් හරහා තමයි ගමන් කරන්නේ. ඊට අමතරව තව තියෙනවා සෙන්සින් කොයිල් එහෙම නැත්නම් පිකප් කොයිල් අපි කියලා කියනවා තව කුඩා දඟරයක්. පරිපතයක ලයිව් වයර් එක හරහා ගලන ධාරාව සහ එම ධාරාවට සමාන ධාරාවක් නියුට්‍රල් වයර් එක හරහා ආපහු ගලාගෙන යන්න ඕනේ. එතකොට යම් කිසි උපකරණයක් හරහා කාන්දු ධාරාවක් ඇති වෙනොත් මොකද වෙන්නේ? අපි උදාහරණයක් විදියට ගමු. ලයිව් වයර් එක හරහා ඇම්පියර් 10ක් යනවා. නියුට්‍රල් එක හරහාත් ඇම්පියර් 10ක් එන්න ඕනේ. නමුත් යම් කිසි මිලි ඇම්පියර් 10ක හෝ 20ක ප්‍රමාණයේ කුඩා ධාරාවක් යම් කිසි උපකරණයක හවුසින් එක එහෙම නැත්නම් එයාගේ බොඩි එක හරහා ලෝහ ආවරණයේ හරහා භූගත වීමක් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? නියුට්‍රල් එක හරහා එන ධාරාවේ ප්‍රමාණය මිලි ඇම්පියර් 10කින් අඩු වෙනවා. එතකොට අන්නේ අඩු වෙන මිලි ඇම්පියර් 10 ප්‍රමාණය මෙන්න මේ සෙන්සින් කොයිල් එක මගින් නිර්ණය කරනවා. එයා මේකට සංවේදී. ඒ මිලි ඇම්පියර් 10 අඩුව නිසා එයා හරහා ඉතා කුඩා ධාරාවක් ඇති වෙනවා. එතකොට මේ සෙන්සින් කොයිල් එක සම්බන්ධ කරලා තියෙනවා ඇම්ප්ලිෆයර් එකකට. ඒ ඇම්ප්ලිෆයර් එක සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ කියන රිලේ එකට. මෙතන රිලේ එක හරහා සම්බන්ධ කරලා තියෙනවා යාන්ත්‍රික කොටසක්. ඒ කොටස හරහා මොකද වෙන්නේ? ලයිව් සහ ෆේස් කියන වයර් දෙක විසන්ධි කිරීමකට ලක් වෙනවා අර විදිහේ කාන්දු ධාරාවක් සංවේදනය වුණොත් RCCB එකට. එතකොට ඕක තමයි ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට RCCB එකේ තියෙන වැදගත්කම තමයි ඉතා කුඩා කාන්දු ධාරාවක් වුණත් නිර්ණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට තව වැදගත් දෙයක් මට මෙතෙන්ද කියන්න ඕනි. මිලි ඇම්පියර් 30කට වඩා වැඩි ධාරාවක් වෝල්ට් 230ක වෝල්ටීතාවයක් යටතේ පුද්ගලයාගේ හදවත හරහා ගමන් කරොත් ඒ පුද්ගලයාගේ හදවත නවතින්න පුළුවන්. එමගින් ඒ පුද්ගලයා මරණයට ඇති වෙන්න පුළුවන්. මෙන්න මේකයි ඇත්තටම විදුලි උපකරණ සහ විදුලිය පාවිච්චියේ තියෙන භයානකකම. අන්න ඒ නිසයි හැම වෙලාවෙම අපි කියන්නේ නිවැරදි උපකරණ පරිපත් සඳහා පාවිච්චි කරන්න. ඒ උපකරණ නිවැරදිව සහ සම්මත තත්ත්වයන්ට අනුව නිෂ්පාදනය කරන ඔරෙන්ජ් වැනි ආයතනයකින් මිලදී ගන්න කියන උපදේශය අපි ඕගොල්ලන්ට දෙන්නේ. අපි සියලුම දේම කරත් අපි සතු වටිනාම දේ මොකද්ද? මිනිස් ජීවිතය. ඒකින්ද අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. පොඩි උදාහරණයක් කියන්නම්. ඕගොල්ලෝ ගෙදරක තිබුණොත් එහෙම ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඒ ඉලෙක්ට්‍රික් කාර් එක බැටරි එක චාර්ජ් කරන්නේ අපි DC කරන්ට් එකකින්. එතකොට මේ DC කරන්ට් එකකින් චාර්ජ් කරන කාර් එක ඇතුලේ ලුහුවත් පරිපතයක් එහෙම නැත්නම් කාන්දු පරිපතයක් ඇති වුණොත් සරල ධාරාව කාන්දු වීමක් ඇති වුණොත් අපි ගෙදර සම්බන්ධ කරලා තියෙන AC ටයිප් RCCB එකට පුළුවන් ද ඒක නිර්ණය කරන්න? එහෙම නැත්නම් ඒ සඳහා ඒ AC RCCB එක සංවේදී වෙනවද? මේවා පොඩ්ඩක් අපි හිතන්න ඕනි කරුණු. එතකොට සරල ධාරා කාන්දු වීමකට මෙන්න මෙතන පෙන්නලා තියෙන අපි බහුලව පාවිච්චි කරන AC ටයිප් RCCB එක සංවේදී වෙන්නේ නැහැ. ඒ සඳහා සංවේදී වෙන RCCB එකක් අපි පාවිච්චි කරනවා. අපි යන්න ඕනි B type එහෙම නැත්නම් EV type කියන RCCB වර්ග දෙකෙන් එකකට. එතකොට සාමාන්‍යයෙන් අද වෙනකොට
විදුලි වාහන භාවිතය ලංකාවේ වැඩි වෙනවා වෙනත් රටවලත් ඒක වැඩි වෙමින් තියෙනවා. එතකොට ඉදිරියේදී ඕගොල්ලෝ නිවාසයක් වයරින් කරනකොට ඒ නිවාසය එහෙම නැත්නම් ගෙහිමියා සතුව විදුලි වාහනයක් තියෙනවා නම් ඕගොල්ලෝ අහලා බලන්න ඕනි ඒ ඔයාගල්ලගේ පාරිභෝගිකයන් එහෙම නැත්නම් ගෙහිමියාගෙන් ඔයාගේ විදුලි වාහනයක් ඔයා ආරෝපණය කරනවා නම් ගෙදර ප්‍රධාන විදුලියෙන් ඔයා යන්න ඕනි AC type RCCB එකට නෙවෙයි EV නැත්නම් B type RCCB එකට. මොකද නැත්නම් සමහර වෙලාවට ඒ විදුලි වාහනේ ඇතුළත වෙන සරල ධාරා කාන්දීම් පරිපථයකට අපේ RCCB එක සංවේදී නොවෙන්න පුළුවන්. විදුලි වාහනේ ආරෝපණය කරන තියෙන අවස්ථාවක යම්කිසි පුද්ගලයෙක් කාර් එක ඇල්ලුවොත් එහෙම නැත්නම් කාර් එකේ මදත් එක්ක කාන්දු පරිපථයක් ඇති වෙලා තියෙන වෙලාවක විදුලි සැර වැදීමේ අවදානමක් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවකට අපි AC type RCCB එක පාවිච්චි කරලා තිබුණොත් ඒක ට්‍රිප් වෙන්නේ නැහැ. ඒකෙන් පරිපථය විසන්දි වෙන්නේ නැහැ. ඒකට අදාළ B හෝ EV වර්ගයේ RCCB උපකරණයක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඕවා තමයි අපි සැලකිලිමත් විය යුතු කරුණු. විශේෂයෙන්ම පුද්ගල ආරක්ෂාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනි. පළපුරුදු විදුලි කාර්මික මහතුන් විදියට විදුලි පරිපථයක් නිර්මාණය කරනකොට ඒක නිසා RCCB කියන උපාංගය ඉතාම වැදගත් උපකරණයක් වෙනවා අපේ ගෘහස්ත පරිපථ සහ කර්මාන්ත ශාලා පරිපථවල සිදුවන කාන්දු ධාරා නිර්ණය කර ගැනීම සඳහා පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා Pro Plus වෘත්තීය ප්‍රමිතියට අත්වැලක් අනුතුරු අඩු කරගන්න දිගු කල්පවත්මක් තියාගන්න හිතේ විශ්වාසයෙන් යුතුව වැඩක් බාර දෙන්න පුළුවන් ශිල්පියෙක්ව ක්‍රමයක්ව හදන්න තමයි මේ සූදානම අපි ඒකට කෙටියෙන්ම නම් තබන්නේ Pro Plus නමින් සුබ දවසක් සියලු දෙනාටම මම බලපත්‍රලාභී විදුලි කාර්මික ශිල්පියෙක් අපි බලමු මොකද්ද මේ බලපත්‍රලාභී කියලා කියන්නේ මට ලැබෙන විශේෂ සුවිශේෂී වරප්‍රසාද මොකද්ද කියන එක අපි දැන් බලමු එතකොට ඔයාලා දන්නවා මේ වෙනකොට මහජන උපයෝගිතා කොමිසම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඔරෙල් කෝපරේෂන් සමූහ ව්‍යාපාරය සහ ඔරෙල් අකඩමි කියන අපි ආයතන සියල්ලම එකතු වෙලා ඔයාලව බලපත්‍රලාභීන් බවට පත් කරලා තියෙනවා ඉතින් මේ බලපත්‍රලාභී විදුලි කාර්මික ශිල්පියෙක් වෙනවා කියලා කියන්නේ ඔයා වෘත්තීය වේදියෙක් වෙනවා කියන එක. අපි දැන් බලමු මේ වෘත්තීය වේදියෙක්. අපි වෘත්තීය වේදියෙක් වෙන සෑම වෙලාවකම අපි අපේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. ඉතින් අපි දැනගන්නේ මොකද අපිට දැනුම ලැබිලා තියෙනවා. අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒකෝට අපේ ආකල්ප වෙනස් කරගත්තේ නැත්නම් අපිට අපේ මේ වෘත්තීයමය ජීවිතය ගත කරන්න අපහසුතාවයටපත් වෙනවා. ඉතින් අපි හැමෝම තේරුම් ගමු අපි කොහොමද වෘත්තීය වේදියෙක් විදිහට අපේ මේ ආකල්පයන් වෙනස් කරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්නේ කියලා අපිට ලැබෙන මේ සුවිශේෂී අවස්ථාවත් සමග. වෘත්තීයවාදය කියන්නේ මොකද්ද කියලා අපි දැන් බලමු. ඒකට අපි දන්නවා මේ සමාජය ගත්තාම සමාජයේ අපෙන් බලාපොරොත්තු වෙන හැසිරීම රටාවක්. මේ සාරධර්ම වලින් පිරිපුන් වෙලා අපේ ආකල්ප වෙනස් කරගෙන අපි සංනිවේදනය කරන ආකාරය. ඒතර මේ හැම දෙයක්ම සුවිශේෂී වෙනවා අපි වෘත්තීයවාදියෙක් වුණාට පස්සේ. ඉතින් අපි කොහොමද මේක තවදුරටත් අපි ඉස්සරහට ගෙනියන්නේ කියන එක අපි බලන්න යන්නේ. දැන් ඔබලට පේනවා මේ සෑම වෘත්තියක්ම සෑම වෘත්තියකම නියැලෙන කොටසක් අපිට මේ වෙලාවේ පේනවා. ඒතර මේ කවුරු ගාවට අපි ගියා අපි වෛද්‍යවරයෙක් ගාවට වෙන්න පුළුවන් විදුලි කාර්මික ශිල්පියෙක් ගාවට වෙන්න පුළුවන් ගුරුවරයෙක් ගාවට වෙන්න පුළුවන් හෙද නිලධාරියෙක් වෙන්න පුළුවන් මේ අපි හැමෝ ගාවටම ගියහම අපි බලාපොරොත්තු වෙන හැසිරීම රටාවක් තියෙනවා. ඒතර මේ හැසිරීම රටාවම ඔබ දැන් අනුගමනය කරන්න ඕනේ. මොකද ඒ නිසා තමයි අපි බලපත්‍රලාභී සුවිශේෂී විදුලි කාර්මිකයෙක් කියලා කියන්නේ ඔබගේ මේ සමාජයේ විසින් බලාපොරොත්තු වෙන හැසිරීම රටාව ඔබ කොහොමද කරගෙන යන්නේ කියලා. වෘත්තීයවාදය තුර තියෙනෝනේ ගුණාංග මොනවාද කියලා බලමු. ඔබට මුලින්ම පේන ප්‍රවීණතාව මේ වෙනකොට අපේ මහජන උපයෝගිතා කොමිසම සනාථ කරලා තියෙන ඔබට අවශ්‍ය දැනුම තියෙනවා කියලා. ඔබට අවශ්‍ය හැකියාව තියෙනවා කියලා සනාථ කරලා තියෙනවා. ඒ වගේම තමයි වගකීම සහ වගවීම කියන එක ඔබ බාරගත යුතුයි. ඒ වගේම තමයි ඔබ කරන රැකියාව ඉතාම අවංකව සදාචාරාත්මකව ඔබ කිරීම තමයි අපි මේ වෘත්තීයවාදය තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ස්වයං කල්පනාකරණය. තමන් කරන කාර්යය තමන් නිසි විදියට නිවැරදිව කරන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි මුලින්ම බලමු වෘත්තීය වේදියෙක් කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක. ඔයාලා හැමෝම දන්නවා. හැබැයි ඔයාලා මේ විදියට හැසිරෙනවද කියන එක තමයි දැන් තමන් තමන්ගෙන් ප්‍රශ්න කරගෙන අහන්න ඕනේ. පළවෙනි දේ අපි නියමිත වෙලාවට වැඩ කටයුතු කරන්න ඕනේ. අපි කෙනෙක්ට කිව්වොතින් අපි උදේ 10ට එනවා කියලා ඒක 10:01 නෙමේ 9:59 වෙන්නත් බෑ. අපි හරියට උදේ 10 වෙනකොට එතන ඉන්න ඕනේ. ඒක තමයි අපි නියමිත වෙලාවට වැඩ කටයුතු කරනවා කියන්නේ. ඔබ නිසි වෙලාවට කටයුතු කරන්න පටන් ගත්තොතින්
පළවෙනි දේ ඔවුන් තුල ඔබ කෙරෙහි ඉතාමත් හොඳ විශ්වාසවන්ත දීභාවයක් ගොඩනැගෙන මෙයා අපිව බලන්න මේ කියපු වෙලාවටම ආවා කියලා. අපි බලමු ඊළඟ එක මොකද්ද කියලා. වෘත්තීය වේදිකු ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය. නිරන්තරයෙන්ම අපි දන්නවා අපේ වගේ රටක් ගත්තොත් එහෙම මේ ඇඳුම පැළඳුමට අපි මුල් තැන දෙනවා කියන එක. එතකොට ඔබ වෘත්තීය වේදිකේ ඔබ හිටගත්තේ අර අපි කතා කරන සුවිශේෂී තනතුරු ගොඩේමයි. ඉතින් මේ සුවිශේෂී තනතුරු ටික ගත්තාම ඇයි අපිට ලස්සනට අඳින්න බැරි? ඔයාලා හැමෝටම ලස්සනට අඳපල් දෙන්න පුළුවන්. අපි මේ ලස්සන කියන්නේ ඔබ පිළිවෙලට අනිවාර්යයෙන්ම ඇඳුම් සකසා ගත යුතුයි. මම මෙතන පින්තූරයකුත් දාලා තියෙනවා. මම ඒක සුවිශේෂී කරලා තියෙනවා බෑග් එකක් දාලා. ඔබට යන්න අවශ්‍ය නෝට්බුක් එක වෙන්න පුළුවන්, පෑන වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම ඔබ විසින් රැගෙන යා යුතුමයි ඔයාලා යන ඕනම අවස්ථාවක. මොකද මේක ඉතාම වැදගත් වෙන්නේ අපේ මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන්. එහෙම නැත්නම් පළමු දැක්ම කියන එක ජීවිතේ කවදාවත් කාටවත් අමතක වෙන්නේ නැහැ. මේ පළවෙනි තත්පර 7 කියන එක ඉතාම වටිනවා කෙනෙක්ට. ඉතින් ඒක නිසා හොඳින් තේරුම් ගන්න මේ පළවෙනි තත්පර 7 ඔයාට අමතක නොවන චරිතයක් වෙන්න ඕන නම් ඔබ නිසි වෙලාවට යෑම සහ පිළිවෙලට ඇඳගෙන යෑම ගොඩක් වටිනවා. ඒ වගේම තමයි අපි කෙනෙක් හම්බ වුණාම නිරන්තරයෙන් කතා කරනට අපේ මේ තියෙන අපි කියනවා මේ eye contact එක. එහෙම නැත්නම් අපි කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්නේ. අපි හැම වෙලාවෙදිම අපේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ අපි අවංකව එයාගේ ඇස් දෙක දිහා බලන් කතා කරොත් තමයි. ඉතින් ඒක නිසා අපි ඉගෙන ගන්න අපි කොහොමද කෙනෙක්ට අපේ අක්ෂි සම්බන්ධතාවය පවත්වාගෙන අපි කොහොමද කතා කරන්න කියන එක ඔයාලා හොඳින් තේරුම් ගන්න ඕනේ. ඊළඟ දේ ඔබගේ සිනහව. මොකද මේ සිනහව කියන එක ඔබට ඕනම කෙනෙක් ආකර්ෂණය කරගන්න පුළුවන් මෙවලමක්. ඔයාලා හැමෝටම මේක තියෙනවා. ඔබගේ සිනහව ආභරණයක් කරගන්න. තව කෙනෙක් සමග මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ඒ වගේම තමයි ඔබ කොච්චර ඔබගේ අක්ෂි සම්බන්ධතාවය ගොඩනැගුවත් ඔබගේ සිනහව දුන්නා ඔබ විසින් නිරූපණය කරන ඔබගේ අපි කියනවා ශරීර භාෂාව තුළින් පේන්නේ ඔබ ඉතාමත් ඍණාත්මක පුද්ගලයෙක් නම්. මොකද මේ ශරීර භාෂාව ඉතාම වැදගත්යක්. ඒ නිසා ඔබ ඉගෙන ගන්න ඕනේ, සංවර්ධනය කරගන්න ඕනේ ඔබ කොහොමද ශරීර භාෂාව පවත්වාගෙන යන්න කියන එක. ඒ වගේම තමයි ඔබගේ ඉරියව්. ඉතින් මේ ඉරියව් කියුවහම මේ ඔබ හිත ගන්න විදිය. කෙනෙක් ඉදිරියේ පවත්වාගෙන යන දුර ප්‍රමාණය වෙන්න පුළුවන්. කෙනෙක්ට කතා කරන දේ මේ හැම දෙයක්ම ඔබව වෘත්තීය වේදිකේ කියන බවට පත් කරනවා මේ සියලුම කාරණාවන් ඇතුළත. ඒ වගේම තමයි සංනිවේදනය කරන විදිය. මේ සංනිවේදනය කියන එක ඉතාම වැදගත්ය. යමක් ඔබට නොතේරෙන්න පුළුවන්. නොතේරෙනවා නම් නැවත වරක් ඒක අහන්න. ඇහෙන විදියට ඔබ ඒක ලියා ගන්න යන්න එපා. සමහරක් වෙලාවට ඔබ නිවැරදි දේ නෙමෙයි ලියා ගන්න. ඒ නිසා ඔබට තේරෙන්නේ නැත්නම් ඔබේ දේ නැවත වතාවක් අහන්න. නමුත් ඔබ සංනිවේදනය කරන හැම වෙලාවකම ඔබේ ફોකස් එක, එහෙම නැත්නම් අවධානය ඔබ කතා කරන පුද්ගලයා කෙරෙහි තියන්න. ඒ වගේම තමයි දුරකථනයෙන් පාවිච්චි කරනවා. අර මම කියපු ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නැත්තම් මුල් දැක්ම වගේම තමයි අපිට දුරකථනයෙන් තමයි ඔබට මේ අලුත් ව්‍යාපාරයක් අවස්ථාවක් ලැබෙන්නේ. ඔබට වැඩ කටයුතු එන්න කියලා ආරාධනා කරන්න ලබන්නේ දුරකථනයකින්. ඒතර ඔබ සමහර වෙලාවල් වලට පාරේ යන ගමන් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකට ඔබ දුරකථනය ආන්සර් කරන්න බැරි නම් ඔබ හැම වෙලෙම කෙටි පණිවිඩයක් යොදන්න. එහෙම නැත්නම් ඔයා දුරකථනයේ කතා කරනකොට කියන්නේ මට මේ වෙලාවේ කතා කරන්න අපහසුතාවයක් තියෙන නිසා මම ඔබතුමාට නැවත වරාවක් ගන්නම්. ඒ වගේම තමයි දුරකථනයෙන් අපි ආමන්ත්‍රණය කරනකොට ඔබතුමිය, ඔබතුමා, සර්, මැඩම් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි පුද්ගලයෙක් එක වැඩ කරද්දී අපේ ගරුත්වය නිරන්තරයෙන් අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඔබලටත් ගරුත්වයක් ඒ හැමෝම දෙන්න ඕනේ සහ ඔබත් ගරුත්වයක් දෙන්න ඕනේ. ඉතින් මේ සංනිවේදනයේ ඉතාම වටින දෙයක්. මේ සංනිවේදනය කරනකොට ඔබ නිරන්තරයෙන්ම දුරකථන නිවැරදිව පාවිච්චි කරන්න කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඔබ කැමති ඔබේ ලෝකය වෙනස් වෙනවා දකින්න, ඔබේ ජීවිතය වෙනස් වෙනවා දකින්න. ඉතින් මේ ජීවිතය වෙනස් වෙන එක ඔබ දකින්න ආස නම් ඒක ඔබ තුලින් අද පටන් ගන්න. ප්‍රෝග්‍රස් වෘත්තීය ප්‍රමිතියට අත්වැලක්. මේ වැඩමුළුවෙන් දැනුවත්භාවය ලබා ගන්න පැමිණි පිරිසත් එක්ක අපි කතා බහ කරන්න තීරණය කළා. ඔවුන් කැමැත්ත ඉන්නවා තමන්ගේ අදහස, තමන්ගේ මේ සම්බන්ධයෙන් වන මතය ඉදිරිපත් කරන්න. මම යම්කිසි ආයතනයක සේවයට ගිය වෙලාවේ මට ඒ සම්බන්ධව පොඩි ආසාවක් ඇති වුණා. මේ ගැන කරන්න ඕයි විදුල්කාර්මික ශිල්පියෙක් වෙන්න ආසාවක් ඇති වුණා. විදුල්කාර්මික ශිල්පියෙක් කියන්නේ අතුරේ යන රස්සාවක් ගන්නෙ, තනිකරම අතුරේ යන ගමන. ඉතින් ඒ වෘත්තිය තෝරගන්න නම් තමන් කරන වෘත්තිය හරියාකාරව කරන්න ඕනේ. හරිදේ තෝරගෙන මේ ලෙවල් 3 NVQ සර්ටිෆිකේට් එකක් අරගෙන ඒ වගේ වෙනවනම් මං හිතනවා බොහෝ දුරට මේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මම දකිනවා
කෝස් එකක් කරන එකේ වටිනාකම කිසිම දිනයක් දන්නේ නැති මිනිසෙක ප්‍රොෆෙෂනල් කරනවා. ඒතර ඒක ඕන වෘත්තියකට පොදු දෙයක්. එතකොට ඒක එයා ඉවර කරන නිම කරන භාණ්ඩේ ක්වොලිටි එකකට එනවා. ඒතර තවත් එකක් මේ වගේ හැමෝම ඉලෙක්ට්‍රිකල් කරන අය මේ කෝස් එකක් කරනවද නෝ ෆෝල්ට් එකක් අඳුර ගන්නකොට හැමෝම එක කරන සිස්ටම් එක එකයි. එතකොට වෙන කෙනෙක් මේක මම නෙමෙයි එක කරුවේ වෙන කෙනෙක් කරුවයි කියලා නෙමෙයි ඒ පුද්ගලයා කරලා තියෙනත් එකම ස්ටෑන්ඩඩ් එකකට. ඒතර ස්ටෑන්ඩඩ් එක තමයි ඒ ෆෝල්ට් ඕන දෙයක් අඳුනගැනීමේ හැකියාව තියෙනවා. දැන් අවුරුදු 20කට කලින් සේෆ්ටි ඒවා නැතිම විදිහට තමයි අපි වැඩ පටන් ගත්තේ. අපි කෝස් එකක් කරනකොටත් ඒ සේෆ්ටි ගැන කියලා දුන්නාට සේෆ්ටි කරන උපකරණ නැහැ. නමුත් අද වෙනකොට හැමදේම සේෆ්ටි තියෙනවා. ටූල්ස් තියෙනවා සේෆ්ටි අපිට පාවිච්චි කරන මෙවලම් තියෙනවා. බෙල්ට් තියෙනවා, හෑන්ඩ් ග්ලව්ස් තියෙනවා. එතකොට ටෙස්ටර් තියෙනවා. ලේසියෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒතර ඒ සේෆ්ටි මාකට් එකේ තියෙන හින්දා අපිට ඒව අරගෙන වැඩේ ඉස්සර කෙරුවටත් වඩා අද වෙනකොට ගොඩක් හොඳ නිමාවකින් වැඩේ කරන්න පුළුවන්. මේක ඇවිල්ලා ගෞරවනීය රස්සාවක් හරි ඔය අපි කියන IE regulation කියන එකත් එක්ක මේක හරියට වැඩ කරොත් අපිට කිසිම ප්‍රශ්නයක් පැන නැගෙන්නේ නැහැ. හැබැයි අපි මේ regulations දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ වෘත්තියත් එක්ක නියැලෙන්න ඕනේ සහ ඒ regulations හැමතිස්සෙම update වෙනවා. අපි එතකොට ඒකත් එක්ක ඉන්න ඕනේ. ඊට අමතරව දැන් මේ 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 NVQ පාඨමාලාව ගැන අපි කතා කරොත් විදුලි කාර්මික ශිල්පියෙක්ට ඔහු කන්ට්‍රැක්ටර් කෙනෙක් වුණාට පස්සේ එයාට තියෙන්නේ බිල්ඩින් එකක් නිවසක් වයරින් කරන එක විතරක් නෙමෙයි. ඉන්ටීරියර් ඩිසයිනින් එක තියෙනවා. ඊට පස්සේ අපි කොටේෂන් එකක් දෙන්න ඕනේ. ඉන්වොයිස් එකක් දෙන්න ඕනේ. ඔය හැමදේම මේ NVQ level මේ මේ පාඨමාලාවේ ඇතුළත් වෙනවා. ඊට පස්සේ අපිට විනය ඔය හැමදේම මේකේ ඇතුළත් වෙනවා. ඒතර මේ වගේ එකක් කරලා එන අවුට්පුට් එක මාර වටිනවා. ගමින් ගම තැනින් තැන මුළු ලංකාවම ආවරණය කිරීමේ බලාපොරොත්තුව ඇතිව තමයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රෝ ප්ලස් ආරම්භ කළේ. ඒ අභිලාෂයෙන් ආරම්භ කළ ගමන් මාලාවේ සාර්ථක දෙවන පියවර නිමා කරමින් අපි අදට ඔබෙන් සමුගන්නට සූදානම් වන්නේ තවත් තැනකදී අලුත් තැනකදී අලුත් දෙයකුත් එක ඔබව මුණගැහෙන බලාපොරොත්තුව ඇතිව එතෙක් සමුගන්නවා. ඔබ හැමටම ජයග්‍රහී දිනක්.